ටික ටික ඕනේ මේක සුද්ධ කරන්න. මේක ප්‍රත්‍යයන් වෙන්න ඕනේ. මේ ඉස්සලා ඉස්සලා ප්‍රත්‍යයන් වෙන්න ඕනේ මේ මේ ඉත්ත ස්වභාවය. ඒ කියන්නේ මේ රූප දර්ශන ස්වභාවයේ මිදුණු ඕභාස ස්වභාවය කියන්නේ මිදුණු ස්වභාවයක් දකින්නවා. ඒ සක්මන් කරනකොට එහෙම ඒ එක කමඨාන ඒ කමඨාන වැදගත්. ඒ දදගතියට ආත්මයක් නැති බව තමයි මෙනෙහි කරන්නේ. හුලක වදිනකොට එතන ආත්මයක් නැති බව මෙනෙහි වෙනවා. ඒ ඕභාසය හඳුනා ගන්නවා. ඒ ඕභාසය බල ගන්නවා ගන්නවානේ. ප්‍රකට වෙනවා. ඊට පස්සේ පුළුවන් ඒක ප්‍රකට වුණාම ඒක නැති වෙන්නේ. අන්න එතනට එන්නවා. ඒකට මාසද්දයක් යන්නත් පුළුවන්. ඒක හිතනකට වැඩිය ප්‍රායෝගික වීම තුලයි තියෙන්නේ. මේක කෘත්‍ය ඥානය තුලයි තියෙන්නේ. මේ අරහතේට පත් වෙන අන්තිම තැනට තමයි ওই කතාව කියන්නේ. හැබැයි මෙතනට එනවනම් මෙන්න මේ ටික හොඳට දැනගෙන ඉන්න. මේක රහසක් තියෙනවා කියන්නේ. අපි ඔය බැස ගන්නවා කියලා කියනවා නේද? දැන් මේකට බැසගෙන මේකට බැසගෙන මේකට බැසගෙන කියලා. අපි ලේස් පහක් පෙන්වන්නේ. බාහිර අන්තයෙන් බැස ගන්නවා, චිත කියන අන්තයෙන් බැස ගන්නවා, මිදුළු ස්වභාවයෙන් බැස ගන්නවා. ඔහොම කිව්වනේ. ඒ අපි කියන්නේ මේ දුක නොවන දුක සතුට නොවන සතුට මෙහෙම අපි එක එකවා කිව්වනේ. ආයතන වල මුකුත් කියන බැස ගන්න ස්වභාවයක් කිව්වනේ. මේ කතාවේ නොපෙනෙන පැත්තක් තියෙනවා. කියන්න ඕනේ තරක් තියෙනවා. මේ කතාවේ නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒ කියන්නේ මේ බැස ගන්නවා කියලා අපි හිතර තාක්කල් බැස ගන්නවා. මේ කතාවේ තේරුම. අපි හිතුවොත් මේකට බැසගෙන කියලා ඒකට බැස ගන්නවා. අපි හිතුවොත් මේ මේක දැන් කල්යාණ මිත්‍රාගේ පණිවිඩය තුල බැස ගන්න තැනක් හම් වෙන්නේ නැහැ. හොඳට බලන්න ඔය ලේස් ටික බැලුවා. ඔය ලේස් ටික බැලුවා කොතනද බැස ගන්න තැනක් තියෙන්නේ? දුකටත් බැසගෙන නැහැ. සතුටටත් බැසගෙන නැහැ. සිතුවිලි වලට බැසගෙනත් නැහැ. කොහෙද බැසගෙන තියෙන්නේ? ඇත්තටම කිව්වොත් මේකෙ බැස ගන්නවා කියලා හිතන එක මිසක් බැස ගන්න එකක් නෑ. මේක ගොඩක් අය තේරෙන්නේ නෑ මේ කතාව. හිතන නිසා බැස ගන්නවා මිසක් ඇත්තටම බැස ගන්නව නෙමෙයි. මම ඉන්නවා කියලා හිතන නිසා දෘෂ්ටිය නිසායි බැස ගන්නෙ. හැබැයි දෘෂ්ටිය නැත්තම් බැස ගන්න තැනකුත් නෑ. සක්කාය දිට්ඨි ප්‍රහීණය